තනමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11 ශ්‍රේණිය පාසල් දැරයත් වසර 30 අපයෝජනය කළ පාසල් සිසුන් 17 දෙනෙක් ගැන පසුගිය සමයේ අතිශය කතාබහට ලක් වුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක්ද අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. දැරියගේ මව චෝදනා කර තිබුණේ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී එහි වෛද්‍යවරයෙක් දැරිය බියවැද්දීම නිසා ඇය සියදිවි නසා ගැනීමටද උත්සාහ කළ බවයි. තනමල්විල ප්‍රධාන පාසලක 11 ශ්‍රේණිය ඉගෙනුම ලබන එම සිසුවිය එම පාසලේම සිසුවෙක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. පසුව එම සිසුවා මෙම දැරිය රවටා මිතුරෙකුගේ නිවසට රැගෙන ගොස් එහිදී පළමුවරට ඇයව දූෂණය කර ඇති බවයි සඳහන් වන්නේ. අනතුරුව එම නිවසේ සිටි තවත් සිසුන් කිහිප දෙනෙකු මෙම දැරියට බලහත්කාරයෙන් මත්පැන් පොවා අපයෝජනය සහ දූෂණය කර එය වීඩියෝගත කර තිබෙනවා. එම සැකකාර සිසුන් මෙම වීඩියෝ පටය සිසුවියට පෙන්වමින් 2023 වසරේ සිට අවස්ථා 7කදී ඇයව සමූහ දූෂණයට ලක් කර තිබෙනවා. එහි ආසන්නතම සිදුවීම පසුගිය දින සිදුව තිබුණේ කිරිදි ඔයාසලදී. එහිදී පාසල් සිසුන් 7 දෙනෙක් එක්ව මෙම දැරිය ඔයාසලට රැගෙන ගොස් සමූහ ලෙස දූෂණය කර එයද වීඩියෝගත කර තිබෙනවා. පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයා සහ විනය කමිටුවද දැනුවත් වී තිබෙනවා. විදුහල්පතිවරයා තුළු පාසලේ විනය කමිටුව සිසුවිය හා අදාළ සිසුන්ගෙන් වා කරුණු විමසා පාසලට කැළලක් වන හෙයින් මෙම සිදුවීම යටපත් කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ. මෙම සිදුවීම යටපත් කිරීම සඳහා හේතුව තනමල්විල කලාපයේම ගුරු උපදේශකවරයෙක්ගේ පුත්‍රයෙක්ද සැකකරුවන් අතර සිටි නිසායි. එමෙන්ම එම සිසුවාගේ මවද මෙම පාසලේ ගුරුවරියක් ලෙස සේවය දෙනවා. තමාට සිදු මේ අපරාධය සහ හිංසනය සම්බන්ධයෙන් දැරියසිය නිවසේ බිත්තිවල විවිධ චිත්‍ර සටහන්ද ඇඳ තිබුණා. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් තනමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කෙරුණා. එය අනුව සිසුවිය පොලිස් ස්ථානයට කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේදී තවත් තොරතුරු රැසක් අනාවරණය වුණා. මෙම සැකකරු සිසුන් විසින් වෙනත් පාසල්වල ක්‍රීඩා තරඟවලට ගිය අවස්ථාවන්වලදී වැසිකිළි තුළ හා ක්‍රීඩා විවේකාගාර තුළදීත් සිසුන්ගේ නිවෙස් තුළදීත් මත්පැන් පොවා මෙම සිසුවිය අපයෝජනයට සහ දූෂණයට ලක් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලු තොරතුරු දැනගෙන එම තොරතුරු පොලිසියට වසන් කළ විදුහල්පතිවරයා ඇතුළු සිය දෙනෙකු ඊයේ දින අත්අඩංගුවටගෙන ඇති බවයි තනමල්විල පොලිසිය තහවුරු කළේ. මෙසේ අත්අඩංගුවටගෙන ඇත්තේ පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා, උපදේශන ගුරුවරයෙක් සහ විනය කමිටුව භාර ආචාර්යවරියයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තනමල්විල පොලිසිය තනමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. මේ සිද්ධිය පොලිසියට දැනුම් දෙන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා උපදෙස් දී තිබියදී විදුහල්පතිවරයා තුළු කමිටුව එම තීරණය ක්‍රියාත්මක කර නැති බවද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා. මේ අතර මොනරාගල මහරෝහලේ මානසික වෛද්‍යවරයා මෙය බරපතල සිදුවීමක් වන බැවින් කඩිනමින් පොලිසිය දැනුවත් කරන ලෙසට කමිටුව බහර ගුරුවරයාට දන්වා තිබියදීත් සිද්ධිය වසන් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර හම්බන්තොට මහරෝහලේ අධිකරණ වෛද්‍යවරයා දැරිය බියවද්දමින් පීඩාවට පත් කරන ලදයි කියන සිද්ධිය හේතුවෙන් දැරිය කොළඹ රීච්චේ ආරය ළමාරෝහලට ඇතුළත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවයි ස්ථානාධිපතිවරයා සඳහන් කළේ. මෙම පාසල් සිසුන්ගේ ජංගම දුරකථන තුනක පටිගත වී තිබූ වීඩියෝ දර්ශන සියල්ල මකාදමා ඇති බවත් එම දත්ත පරීක්ෂා කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයට යොමු කිරීමට කටයුතු යොදා ඇති බවත් ස්ථානාධිපතිවරයා සඳහන් කළා. එසේම වීඩියෝ කරන ලද ඇතැම් දර්ශන මෙම සිසුවියගේ ජංගම දුරකථනවලට පවා එවා ඇති බවයි ස්ථානාධිපතිවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමට පෙර ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. මම මේ පාසලේ විදුහල්පතිවරයා විදිහට වැඩ බාරගත්තේ පසුගිය ජූනි 18 වෙනිදා. මේ සිද්ධිය ඊට කලින් සිදුවෙච්ච දෙයක්. ඒ වගේම මේ කිසිම සිදුවීමක් පාසල් පරිශ්‍රයේ සිදුවී නැහැ. පිට ස්ථානවලදී තමයි වෙලා තියෙන්නේ. ඒ වගේම මම තමයි මේ සිද්ධිය අනාවරණය කරන්නේ. ඒ අවස්ථාවේම විනය කමිටුව රැස් කරලා කතා කළා. සිද්ධිය සම්බන්ධයෙන් හොයලා බලලා සිද්ධියට සම්බන්ධ දරුවන්ගේ පන්ති తాවකාලිකව තහනම් කළා. පසුව මව්පියන් ගෙන්වලා උපදෙස් දීලා කලාප කාර්යාල අධ්‍යක්ෂකතුමාවත් මම දැනුවත් කළා. මම කිසිම වෙලාවක මේ සිද්ධිය යටපත් කරන්න වසන් කරන්න උත්සාහ කළේ නැහැ. එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මේ එම විදුහල්පතිවරයා කියූ කතාවයි. කෙසේ වෙතත් මෙම සිසුවිය දූෂණය කළ බව කියන සිසුන් 21 දෙනෙකු සහ ඊට අනුබල දුන් කාන්තාව අගෝස්තු 23 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස වැල්ලවාය දිසා මිනිසුරු සහ මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. අත්අඩංගුවටගත් පාසල් සිසුන් බණ්ඩාරවෙල සුරක්ෂා ළමා නිවාසයේ රඳවා තිබීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. කෙසේ වෙතත් තනමල්විල ප්‍රධාන පාසලක විදුහල්පතිවරයා ඇතුළු සිව් දෙනා අපමත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
වෙද්දී ඒ වයසවුරුදු 16කේ දැරිවිය ශ්‍රී දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් ඇය අධ්‍යාපනය හදාරන පාසලේම සිසුන් 18ක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඔවුන් ඊයේ දින ගරු අධිකරණයට ඉදිරිපත් කරා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට. ඒ වගේ මේ සිසුන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එක් කාන්තාවක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම අපි දැන් මේ වෙද්දි පරීක්ෂණයක් සිදු කරගෙන යනවා මේ දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් මීට පෙර යම් යම් අයට අනාවරණය වෙලා ඔවුන් මේක සංගවගෙන හිටියද, මේක පොලිසියට දැනුම් දෙන්න නැතුව සංගවගෙන හිටියද කියන කාරණය ගැනත් අපි විමර්ශන කරනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි යම් අපරාධයක් පිළිබඳව තොරතුරු දැනගෙන ඒ තොරතුරු වසන් කිරීම, පොලිසියට තොරතුරු දැනුම් නොදී වසන් කරගෙන සිටීම දණ්ඩනීති සංග්‍රහය යටතේ වරදක්. ඒ වගේම අපරාධයක සැකකරුවන්ව රැකවසන් කරගෙන සිටීමත් දණ්ඩනීති සංග්‍රහය යටතේ වරදක්. ඒවා අපි විමර්ශනයට ලක් කරනවා. මෙහෙමයි, ඒ චෝදනා ඇත්තර මේක පොලිසියට දැනුම් දෙන්න ඕන ඒ පාර්ශවය. ඊටත් අමතරව අපි වඩාත්ම උචිතයි අදාළ බලධාරීන්ට, වෛද්‍ය බලධාරීන්ටත් ඒක පැමිණිල්ලක් විදිහට ඉදිරිපත් කරන්න. අනිවාර්යෙන්ම මං කලින් කිව්වේ ඒකයි, විදුහල්පති සම්බන්ධයෙන් විතරක් නෙවෙයි, මේ කරුණු වසන් කරගෙන මේ තොරතුරු දැනගෙන සංගවගෙන සිටියනම් ඒ සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක වෙයි. එකක් තමයි දෙමව්පියෝ වඩාත් සැලකිලිමත් වෙන්න ඕන තමන්ගේ බාල වයස්කාර දරුවන් පිළිබඳව. ඒ වගේම පාසලේදී ගුරුවරුනුත් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. සමස්තයක් විදිහට සමාජයේම ඒ ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඒ නිසා තමයි මම අර මේ තනමල්ලිල සිද්ධියත් කිව්වේ, යම් කෙනෙක් මේ වගේ අපරාධයක් වුණා කියලා දැනගෙන ඒක වසන් කරගෙන හිටියනම් ඒ තැනැත්තා කරලා තියෙන්නේ ඉතාම බරපතල වරදක්. ඔවුන්ටත් නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ අපරාධයක් සිදු නොවී ඒක වළක්වා ගැනීම තමයි ඉතාම වැදගත් දේ. වළක්වා ගැනීමට නම් ගුරු දෙගුරුන් සියලු දෙනා මේ බාලවයස්කාර දරුවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.